බබා ලැබුණට පස්සේ කොන්දි කැක්කුමක් ඇවිද්ද ආදරණීය අම්මාවරුන් විශේෂයෙන් බලන්නම ඕන කරන වීඩියෝ එකක් තමයි මේක දරු උපතකින් පස්සේ අම්මලාට ඇතිවෙන කොන්දේ වේදනාව ගැන තමයි අද අපි මේ වීඩියෝවෙන් ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ ඉතින් අලුතෙන් විවාහ වෙච්ච ඕනෑම දෙදෙනෙක්ගේ ආදරය ගොඩාක් ශක්තිමත් වෙන්නේ එම පවුලට අලුතින් දරුවෙකු ඉපදුනහමයි ඉතින් මේ විදිහට දරුවෙක් ඉපදුනහම ඒ පවුල අංග සම්පූර්ණ වෙනවා කියලා කතාවකුත් තියෙනවනේ අලුත බැඳපු ජෝඩුවක් අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්නේ එයාලගේ ජීවිතේ ලස්සන කරන්න පුංචි සිඟිත්තෙක් එයාලගේ ගෙදරට එනකම් දරු පැටියෙකු නිවසට කැන්දෙන සිහින ඉටු වෙච්ච දවසට නම් ඔබට අසීමිත සතුටක් දැනෙනවා වගේම ඒ ගෙදර කිරි සුවඳකින් පිරෙද්දි හරිම සුන්දර වෙනවා හැබැයි බොහොම බැරෑරුම්ව හිතන්න ඕන කාරණාවක් තියෙනවා ඒ තමයි ප්‍රසූතියෙන් පස්සේ අම්මාගේ වැරදි ඉරියව් අර කලින් කියපු සුන්දරත්වයට බාධාවක් වෙන්න ඉඩ කඩ තියෙනවා එහෙම වෙන්නේ නිවැරදි ඉරියව් ගැන දන්නේ නැති නිසා වෙන්න පුළුවන් ඔයාලට මතක ඇති ගැබ්ගෙන ඉන්න අම්මා කෙනෙක් කොහොමද හරියටම ව්‍යායාම් කරන්නේ කියලා කලිනුත් අපි කියලා තියෙනවනේ ගර්භණී කාන්තාවකට ව්‍යායාම කරන්න කියලා වෛද්‍යවරුන් පවා කියලා තියෙන්නේ ඒකෙන් ඔයාලගේ දරුවා ප්‍රසූත කරන වේලාවේ දැනෙන අධික වේදනාවයි දරුව ලැබුණයින් පස්සේ ඔයාලට ඇති වෙන්න පුළුවන් විවිධ සංකූලතායි නැති කරගන්න පුළුවන් නිසායි ඒ වුණාට සාමාන්‍ය ප්‍රසූතියකින් හරි සිසේරියන් සැත්කමකින් හරි කරපු ප්‍රසූතියකින් පස්සේ කිසිම සංකූලතාවයක් පෙන්වන්නේ නැත්නම් ඔයාලා දිනපතා කරන දේවල් කරගෙන යන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ව්‍යායාම කරද්දී ඔයාලා අනිවාර්යයෙන්ම දෙයක් මතක තියාගන්න ඒ තමයි ව්‍යායාම කරද්දී කවුරුත් කියන විදිහට තමන්ගේ හිතමනාපිට කරන්න යන්න නම් එපා ඔයාලා මේ ව්‍යායාම කරගෙන යන්න ඕනේ භෞත චිකිත්සකවරයෙක්ගේ උපදෙස්වලට අනුකූලවයි ගැබිනි කාලයේදී ශරීරයේ විවිධ හෝමෝනවල වෙනස්කම් වෙනවා මෙන්න මේ නිසා ඔයාලා කොතරම් නිවැරදි ඉරියව් භාවිත කළත් කොන්දේ වේදනාව වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඒ වගේම ඔබ සාමාන්‍ය ජීවිතයේ කාර්යබහුල වෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වේදනාකාරී තත්වයන් තවත් වැඩි වෙනවා ඒ නිසා ප්‍රසූතියෙන් පස්සේ දරුවන්ගේ කටයුතු වලදී වගේම එදිනෙදා තමන් කරන කියන දේවල් වලදීත් නිවැරදිම ඉරියව් යොදා ගන්න එක වගේම නිවැරදි ව්‍යායාම කරන එකත් අත්‍යවශ්‍ය දෙයක් වෙනවා කිරි දෙන අම්මා කෙනෙක්ගේ බෙල්ලේ කොන්දේ වේදනාවක් ඇති වෙන්නට ඉඩ කඩ පවතිනවා ඉතින් මේ වේදනාව තමන්ගේ දරු පැටියා කිරි බොන්න පටන් ගන්නවත් එකම වගේම අම්මලා පුරුද්දකට වගේ කරන වැරදි ඉරියව් නිසාත් ඇති වෙන්න පුළුවන් ඇඳේ වැතිරිලා එක පැත්තකට හැරිලා අම්මගේ එක අතක් බෙල්ලටයි ඔළුවටයි ආධාරකයක් විදිහට තියාගන්නකොට අම්මගේ බෙල්ල වගේම කොඳු වැට පෙළ අනවශ්‍ය විදිහට වකුටු වෙන එක එච්චරම හොඳ නැහැ ඔබගේ දරුවාට කිරි උරා බොන්න ලෙහෙසි වෙන විදිහට අම්මගේ බෙල්ලටයි ඔළුවටයි ආධාර වෙන ආකාරයෙන් ටිකක් උස කොට්ටයක් පාවිච්චි කරනවා නම් ඒක ඔයාලට ගොඩක් පහසුවක් වේවි. හැබැයි ඕනෑමට වඩා ගොඩක් උස කොට්ටයක් නම් පාවිච්චි කරන්න යන්න එපා. ඔයාලට පුළුවන් නම් තවත් පුංචි කොට්ටයක් දරුවාගේ ඇඟට යටින් වෙන්නට තියන්න. මොකද එතකොට අම්මට වගේම පුංචි සිඟිත්තාටත් සුව පහසු නිින්දක පහස විඳින්නට පුළුවන් වෙනවා. ඒ වගේම එහෙම කළොත් අම්මාගේ බෙල්ල හා උරහිස්වල වේදනාව ඇති වෙන එකකුත් නැහැ. ඔයාලා මතක තියාගන්න ඕනේ වාඩි වෙලා දරුවාට කිරි දෙන වෙලාවට දරුවාගේ මුහුණට එබෙමින් කොන්ද කුදුවන විදිහට ඉන්න එක බොහොම නරක ඉරියව්වක් කියන එක. දරුවාගේ මුහුණට නැමෙන්නේ නැතිව අම්මාගේ පපු ප්‍රදේශයට දරුවාගේ මුඛය ලං කර ගන්නවා නම් ඒක ගොඩක් හොඳයි. බබා ලැබුණට පස්සේ මාවක් විදිහට ඔයාලා දැනගන්න ඕන කරන දෙයක් තියෙනවා. ඒ තමයි ඔබට කොන්දේ වේදනාව ආකාර දෙකකින් හැදෙන්න පුළුවන් කියන එක. ඔබ දරුවා වඩා ගැනීමේදීත් කොන්දේ වේදනාවක් ඇතිවීමට ඉඩකඩ බොහෝ සෙයින් තියෙනවා. ඔබේ දරුවා
ක්‍රමයෙන් වර්ධනය වෙනවත් එක්කම දරුවන්ගේ බර වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක ඕනෑම කෙනෙක් දන්න දෙයක්නේ. පුංචි දරුවන් කොහොමත් ආසයි එයාලගේ අම්මා හරි තාත්තා හරි එයාලව වඩා ගන්නවා නම්. මේ විදිහට දරුවන්ව වඩා ගන්නකොට වැඩිහිටි ඔයාලා කරන වැරදි ඉරියව් නිසා කොන්දේ වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ව බරක් වෙන්නේ නැහැ. ඒත් දවසින් දවස දරුවන්ගේ බර වැඩි වෙනකොට ඒ ගැන හිතන්නේ නැතිව වැරදි ඉරියව්වල ඉඳන් පුංචි පැටවුන්ව වඩා ගන්නට ගියොත් මේ කොන්දේ අමාරුව දෙගුණ තෙගුණ වෙන්න ඉඩ තියෙනවා. මේ කාලයේ අම්මලාට තියෙන කොන්දේ වේදනාවට ප්‍රධාන හේතුවක් වෙන්නේ මෙන්න මේ තත්වයයි. සමහර මව්වරුන් හිතන්නේ මේ තත්වය බොහොම සාමාන්‍ය දෙයක් කියලායි. ඒත් ඔබ දැන් දැනුවත් වෙන්න ඇති මේක එහෙම සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා. ඔයාලගේ ඉරියව් නිවැරදි කරගන්නේ නැතිව වේදනා නාශක ගත්තා කියලා මේ තත්වය සුව වෙන්නේ නැහැ කියන එකත් අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඔයාලට අපි මේ වීඩියෝ එකේදී කලින්ම සඳහන් කළා දරුවෙකු බිහි කළාට පස්සේ මව්වරුන්ට ආකාර දෙකකින් කොන්දේ අමාරුව ඇති වෙන්න පුළුවන් කියන එක. තොටිල්ලක හරි ඇඳක හරි ඉඳන් දරුවෙක්ව වඩා ගන්නකොටත් කොන්දේ වේදනාවක් ඇති වෙන්නට ඉඩකඩ තියෙනවා. කොන්දෙන් නැමිලා පහත් වෙලා දරුවාව ඔසවනකොට දරුවා අම්මාට ටිකක් දුරින් ඉන්න හින්දා අම්මගේ කොන්දට අනවශ්‍ය විදිහට පීඩනයක් ඇති වෙන්න පුළුවන්. දිගින් දිගටම එහෙම වුණහම ඔයාලට අනිවාර්යෙන්ම කොන්දේ වේදනාවක් ඇති වෙනවා. ඒ හින්දා තොටිල්ලේ හරි ඇඳේ හරි ඉන්න දරුවව වඩා ගන්නකොට පුළුවන් තරම් දරුවාට ලං වෙන්න. ඒ වගේම දරුවා ඉන්න උසට ගැළපෙන විදිහට දන හිසෙන් නැමිලා කොන්ද කෙලින් තියාගෙන දරුවාව අරගෙන ආයෙත් හිට ගන්නකොට ඔබ ඉන්න සාමාන්‍ය විදිහට එන්න. ඔබ ආයෙත් දරුවාව ඇඳෙන් තියනවා නම් ඒ තියෙන තැනේ උසට ගැළපෙන විදිහට දන හිසෙන් නැමිලා පුළුවන් තරම් ඒ තැනට ලං වෙලා දරුවාව තියන්නටත් අමතක කරන්න නම් එපා.